මෙවෙද්දී රුසියාවත් එකට එක කරන්න පටන් ගන්නවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරක් ඔබාමා, ඒ වගේම තමයි ස්ටීවන් කෝල්බර්ට්, ඒ තමයි ඔවුන්ගේ රූපවාහිනී වැඩසටහන් නිවේදකයෙක්, ඒ වගේම CNN මාධ්‍ය එරින් රූනට්, මේ ඇතුළු ඇමරිකානුවන් 500කට රුසියාව තහනම් නියෝගයක් පනවනවා ඔවුන්ගේ රාජ්‍යයට ඇතුල් වීම වළක්වාලමින්. රුසියාව ගෙවුණු සිකුරාදා දවසේදී තමයි මේ ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 500 Americans, ඇමරිකානුවන් 500ක් මෙහි ඇතුළත් වෙලා තිබෙනවා. යතරින් ಅಮೆರಿಕಾನು ಸುವಿಶೇಷಿ ಇತಾಮತ್ಮ ಇಹಲ ರಾಜತಾಂತ್ರಿಕ ನಿಲಧಾರಿನ್ ವಿಧಾಯಕ ಬಲಯ ಸಹಿತಿ ಜನಾಧಿಪತಿ ವರುನ್ ಸಹ ಬಲಯಟ ಅವತೀರ್ಣವಿ ಬಲಯ ಸಮಗ ಕಟಿಯುತುಕಲ ಪಾರ್ಶವಿನ್ ಮಾಧ್ಯವೇದಿನ್ ಮೆಹಿ ಅಂತರ್ಗತೈ ರುಸಿಯಾವಟ ಎರಹಿವ ಪನವಾಯತಿ ಸಂಬಾದಕ ಬಲಟ ಪ್ರತಿಚಾರ ದಕ್ವಿಮಕ್ ವಿಧಿಹಟ ತಮೈ ಬೈಡನ್ ಪರಿಪಾಲನೆಟ ಎರಹಿವ ರುಸಿಯಾನು ವಿದೇಶ ಕಟಿಯುತು ಅಮಾತ್ಯಾಂಶಯ ಮೇಮ ನಿವೇದನೆ ನಿಕುತ್ ಕರತಿಬೆನ್ನೆ ಏ ಅನು ಅಮೆರಿಕಾನು ಜನಾಧಿಪತಿ ಒಹಿಟಪು ಜನಾಧಿಪತಿ ಒಬಾಮಾ ಹಿಟಪು ಅಮೆರಿಕಾನು ತಾನಾಪತಿ ಜಾನ್ ಹುನ್ಸ್ಮನ್ එවගේම ಅಮೆರಿಕಾ එක්සත් ජනපදයේ සෙනට් මණ්ඩල සභිකෙන් බොහෝ ප්‍රමාණයක්, එවගේම තමයි විශේෂ ආයතනවල ප්‍රධානීන් රැසක් සහ මාධ්‍යවේදීන් මේ කියන ලයිස්තුවට අතුලත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ නම් ලයිස්තුවේ අතුලත ඇමරිකන් ලේට් නයිට් ටීවී නිවේදක ජිමි කිමෙල්, කෝල්බර්ට් සහ සෙත් මියස් කියන පාර්ශවින්ද අතුලත් වී තිබීම පුදුමය දනවන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. 2021 ජූනි මාස ජනවාරි මාසයේ 6 වෙනිදා ಅಮೆರಿಕಾ එක්සත් ජනපදය යම් ආකාරයක මේ කැපිටෝල් එක එහෙමත් නැතිනම් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධිනුත් යම් යම් ආකාරයේ සුවිශේෂී කතිකාවක් නැති වෙලා තිබුණා. ඒට සහයෝගය දක්වමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවින් සහ බයිඩන්ගේ පාර්ශවින් අතර ඝට්ටනයක් නැති වුණා. එයිදී කැපිටෝල් එකේ යම් ආකාරයක ප්‍රහාරයක් දියත් වීම සිදු වෙලා තිබුණා. ඉතින් මේ තත්වයන් එක්ක රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙනී හිටියා ඇයි මේ පාර්ශවින් සම්බන්ධයෙන් අතරංගුවට ගැනීම ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මොවුන් අදහස් පළ කිරීම සිදු කර තිබුණා ඇමරිකානු අභ්‍යන්තරික දේශපාලනික කාරණා පිළිබඳවත් රොයිටර්ස් මේ පිළිබඳවත් වාර්තා වෙලා තිබුණා. ඒ වගේම තමයි CNN මාධ්‍යවේදීනි එරින් බ්‍රූනට් යම් ආකාරයක මීට පෙර අදහස් පළ කිරීමක් සිදු කර තිබුණා මේ සම්බාධක හා සම්බන්ධයෙන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ තවත් ඉහළ පාර්ශවීන් රැසක්ම රුසියාවට එරෙහිව අදහස් පළ කිරීම සිදු කරලා තිබුණා. ඉතින් මේ තත්ත්වය මත පදනම්ව තමයි රුසියාව මේ කියන තීරණයට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඉතින් මේට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිචාරයක් තවමත් දක්වලා නැහැ. ඔබාමා ඇතුළු 500ක් රුසියාවට ඇතුල් වීම තහනම් කරමින් මේ වන විට රුසියාවද තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිවේදනයක් නිකුත් කරනවා.